අද බණට මාතෘකාව මූසිිකා මූසිකා කියන මීයා බුදුවාන්දුරු තරම්ම සත්තු ගැන බණ කියල නෑ කිසිීම ශාස්තෘවරයක්. අලියයා ගැන බන්න අස්වයා ගැන බන්න නාගයා ගැන බන්න කාක්කා ගැන බන්න කාක ගැනැත්ති නොබන කාක්ක සූත්තරරි නාශේ මාළුව ගැනත් තියෙනවා බන. වටුකුරුල්ල ගැන බණ. ඌර ගැනත් තියෙනවා බනං. බල්ල ගැනත් තියෙන. මේ සූතතරයට කියවා මීියන් මේ මී අන්ම බුදුහාන්දුුරු බෙදල පෙන්නවා. දැන් අපි මීියන්ම බෙදල්ල නන්දාලනේ ඌරු මීය ඉක්මීය කොසට මීිය කියල කිය නන්දා මෙතන ධර්මය සම්බන්ධ කරලා මී අව උපමාකරගෙන් මානනි මේ ලෝකෙ චතස්සෝ මේ බික්කවේ මූසිකා මානනි මේ ලෝකේ මීෝ ජාති අතරක්කින්වා ඒ මට දීලතින මාතෘකාව මීෝජාති අතරක්ක පලවෙනි මී අමොන වගේද ගාධංකත්තාන්න වසිතා. අමාරුවෙන් ගුුවාවක් අදාගන්න. ගුලක් ජීවත්තෙන්න. ඒ වනාට ඒ අදපු ගුලේමීය ඉන්න නෑ. වෙනවාටර න අදල යනෝන්න ඉන්න නෑ. ඒ ඉන්නවා මේ ගෙදර ගුලාදල අනිග්‍යෙදර ගෙලිඉන්නවා. මීනිඒම මීෝ ඉන්න ඕනතර. දෙවැනිමීයා වසිතානෝ ගාදංකත්තා. කොය කොයරි ඉන්නවා. තමන්ට කියල ගුලක් කදාගන්න නෑ. කොයේ කොයරි ඉන්නවා. දැනේචුවලේ අර කොය ඇරි ඉන්නවා තමන්ට කියලා නිත්තිය වාසස්ථානයක් කදන්න. තුන්වැනිමීය මොනවගේද වාද ගාදංකත්තා වසිතා ගවාවාදාානෙත් නෑ ජීවත්වෙන් එෙත්න. ඒම මියොත්තිත්. අතරවැනිමීයා ගාධංකත්තාච වසිතාච ගුවාාවක් අදගෙන ඒ ගුවාාව ඇතුළෙම ජීවත්වෙනවා. ඔන්න මීයෝ. පින්වත්මී සරුවඥතාඥානය කියන්නේ පනඇති පණනැති සෑම දේකම තත්ත්වය අවබෝධ කර ගැනීම. සවිඥ්ඥානක අ්ඥා සෑමදකම ගල් ගැන පස් ගැන බුදුවාදුුරු පුදුම විදියට ගවේෂණ කරපු කෙනෙක්. සෑම දෙයක්ම මොකොද මිනිස්සු විවිධයි. දැම්ඹලන්න අම්ඹ ගෙඩිය ගැන බනක්කිව්වා අම්ඹ සූත්‍රයේ. මිනිස්සු අම්ඹ කාල තියනවා. අඹ දැකල තියෙනවා. අඹ ගැන දන්නවා. මෙන්න අඹ ගැන කියනකොට දන්න අය දැමේ දන්නවා අමක අන්තිමට අම්ඹේ තත්වය කියයාගෙන ඇවිල්ලලා දුක්ක සමඳ නිරෝධ මක්ග ඔන්න අවසානෙට එන්නේ උතන අනිත්‍ය දුක්ක අනාත්ම ගැනට එනවා. ගෙඩිය පනලා වලාකුළු ආකාශ තියනවා අපි දැකළ තියෙන ආශ්‍යාත්‍රාවක යනකොට සමාර වලාකුළු තියෙනවා අපින්ගන්නේ සිරී පාදිවාගේ ඒ වලාකුළු කඩාගෙන ප්‍රේන එක ඇතුළින් යනකට පලේ දඟලන දකඩකඩක් ගාල කඩාගෙන වැටෙන්ඩවාග ඇයි අරක කඩාගෙන් මෙන්නේ පුදුම වලාකුළ තියෙන්නේ අටේරි නමේහරි විද්‍යාව පාඩමත්ති නොනේ ලාාකුළු ගැන වලාපුළු පෙන්නලත් බණකිවදී. මොකද එක කෙනාගේ ඥානය විවිධයි එකේ කෙනා ධර්මය තේරුන්ගත්ත ක්‍රම විවිධයි ඔක්කොමල්ලට මේ චතුරාරි සතති එක විදිහයට තේරෙනෑ දැම් බලන්නකෝ කිසාගෝතමි කෝමද තේරුන්ගත්තති අබටික. ලොමැරිච්ච ජැරකින් අබ්ටික සුල්ල පන්ත කාන්දුුරු තේරුම් ගතේ සුදු රෙද්දක් සුදු රෙද්ධ තේතියාගෙන මේ පියද පීදන රේද කලුණා. තේරුම් ගත්ත ධර්මය පතාචාර තේරුම් ගතේ වතුර යන ඇට බිමට අලාපු වතුරටික ගීයන වමීියෝ ඒ තේරුම් ගත්තා. ඒනිසා එකක්කෙනාග ඥානය ඒකනේ ලොවැට සංගරාවකිවේ තම නැන පමණින් තමන්ට තේරෙන විදිහට තේරුම් ගඩුව. එතකොට මේ ලෝකන මීයෝ මොනවගේ ද පලවෙනිමීයා ගුලක් අදනවා ගුලේ ජීවත් වෙන්නේ නෑ. දෙවැනිමීයා ගුලාදන්නෙ නෑ කොේ ඇරි ජීවත්වෙනවා. තුංගනිමීයා ගුලා අදන්නෙත් නෑ ජීවත් වෙන්නෙත් නෑ අතරවෙනිමීයා ගුලක් කදාගෙන ගුලට වෙලා ජීවත් වෙන. සන්තෝ සබ්විජ්්‍යමානා ලෝකශ්මිින් මානන මෙන්න මේ විදිඇත මිනිස්සුන්ව මන් කොටා සතරකට බෙදනවා. මිනිස්සුංව කොට සතරකට බෙදර. අතන ගාධංකිව්‍ය ගුල නැත්තංකිින්ව මේ අගේ ගෙදර නිවස. එමකීමක ගුල. එතකොට මෙතන ගාධං කියන එක මනුස්සයන්ට ගන්න කොට දර්මය. ධර්මයට නමත් දැම්ම ගාදන් කියලා. ලෝකෙ සමාර මිනිස්සු ඉන්නෝ හොඳදයට බන දන්නවා. සූත්‍රපිටකෙට් දන්නවා විනේ පිට කෙත් දන්නවා අභිධර්ම පිට කෙත්් දන්න ඔය සමාරුවක කතා කරන්නු. පුදුම විදිර බණ දන්න දැගන්න ගැනු. පුදුවන් මේ සූත්‍රවල්ල නං කටපාඩමින් කියලා. ද අපිටත් ඇල ආරාධනා කරනවා අන ආදනේ තන්නා සංකය සූත්‍රයින් බණ කියන්න. දැන් ඒ පෙේද මාර්තයකය ලකිව කක්ග විසාාන සූතරයෙන් බණ කියන්නු. කගග විසාාන සූත්‍රය කියයන්නේ ගාතමතියෙනවා පනස් ගාන. පැයිකම් පුළුවන්ගේ පසේ බුදු ආමුදුරු ගැන තියෙන්නේ. කග්ගකන රයිනෝ ඉ තිබුණ මේක් රයිනෝ සිරස් කියන ඌටතමයි පාලිය කග්ග කියන්න. ඌ ඔප මාකරගෙන බුදු ආන්දුරු කරපු ගැඹුරු සූත්‍රයක්. තියෙන්නේ සුත්ත නි පාති. දීග නිකායේ මජ්‍යිම නිකායේ නෙම ඉතියෙන්නේ. ඒ සූතරේ තියෙන්නේ කුද්ධක නිකායේ සුත්ත නිපාති ඒ සුත්ත නිපාති තමයි රතන සූතර කරණය සූතරවාගේ ගැඹුරුවේව තියෙන්න්නේ. ඒ නිසා සමාරු දැන් වර්තමානිමි තරුණ ළමයි පවා උොඳට බණදන්නේ. මට විච්ච දෙයක් කියන්න. දවසක් නාලිකාව බනක් තිබුණා. බණඉවර වෙලා එදාමන් ත්‍රීවිල්ල එකක ගියේ ට්‍රැපික් දවල් බණ බනහිවරුුණාට පස්සේ එදා කොච්චර එපා කිව්වත් මිනිස්සු අරියටම අපිට ඕල් නැති විදියට පිරිකරදනවා අවශ්‍ය දේවල් දෙන්න. අට පිරිකර පායි මුතුකුට තුනයි වටාපත් දහයි මට අධ්‍යහ ඇතිරද වටාපතු සංඥන් ඒක දෙක්නොනි කතර ගම දෙීයට මට එකක් ඇතති. කැරපොත්තු කනවා ඉස්කෝලයන ලමියකුට වටාපතත් දෙන්න පුල පුතමේ කරම්පල කියලා කොපි පොට්ි ලමයෙකුට මට දෙන්න පුලානි කන්ඩා පුතා ඉගෙන ගනි නේද මුතුකුඩ එකත් තිබුුණ මැති දැ නික මේ වැැසරවා අපි මුතුකුඩ උසංන්ය නොද මුතුකුඩ උත්සං යන්න මා පාරි. එදා ඒම ත්‍රීවිල් එකක් පිර පිරිර බෝම අයිංසකවාගේ කොල්ලෙක් හරි සංවරයි චාම ට්‍රීවිල්ල එක අපේ වෙලාවට අත දැම්ම ව්‍යතමයි නතර කලිය තින් බිමට බෑල වැඳල ට්‍රීවිල්ල එකට නග ගත්ත දැයි යනවා ට්‍රපි කියන්න එදා පුදුම ටැපික් එක විල්ලක යන්නත්න එක තැනම වාගතරම ජැනන්නේ. නැග්ග විලේඳලා මේ ළමියයට ඇති අවට විශිපාක්. මෙන්න මිනිය මට බණ කියර. බදුහම්මේ මං හිතුවා සිවරු ඇරපු කෙනෙක් කියලා. මං ඇව්වා අන්තිමට ලම ඔය සිවරු ඇරපුගෙනින්ද නෑනෑ න. මං කියව්වා බනැව්වා. සූතර ගැම්ඹුරු ඒේවා බුදුුවන්ේ හරි ආශීතුනා මට පුදුම සද්ධාවක් ඇතුනාා ලබය ගැන මේ තරුණ කාලි බලපංකො කොච්චර කටපාඩල් මේ සූත්‍රය මේම තියනවා මේක මේම තියෙන නිදාදුුේ කරුම විපාක ඔක්කොන කියලා. දැම් ම න්නේ ඇතරම් වෙනම ලෝකක මේමත් ළමයි ලෝකෙ ඉන්නවයි. දැම් පන්සලට ගියා කවුරු් නෑ පන්සලි මංකවා පොඩ්ඩක් හෝමින්ද උඩ මාම ඇති මං එක්ක ඉන්නලං කියලා මම ගියා උඩට ගීන්ගෙනකට මිනිිය නෑන. පිරි කරත් තරගෙන මින ගීල්ලා. කෝමැද කිව බන කිව් බන්න වැඩදිලා ගියා කිමුකු දෑ මාස පහක්කතල වනා බදව තෙන්ෙ ප ඳුලි මට අමතකුණනාා කියග අර මුතුකුඩයි අට පිරි ඔෝක්කෝම ගීලා. ඒකයි මේ බලන්ට එදා බුදවාදකී පපුලස්සන බණ දන්නවා බනටානුව චරිියාව නෑ කොච්චන ලස්සනු ගන්න. ඒකයි අකාලිකෝ කියලකයනෙ ධර්මයට. එදාත් ඒවාගේ මිනිස්සු ඉතියා අදත් ඉන්නවා. ඉදී මම චෛත්‍ය අදනකොට තවල මේකා මාත්‍යෙක් ටයිය කද්දාල ඇල ලස්සනට වැන්ඩ මංග්‍රැවතුන ඒකට ලේෂයෙන් ඒම කොල්ලෝ වඳින්න උදට නල බිමතියල තුන්සරයක් නැගිටල නලලට තියල තුන්සරයක් වැන්ද ලස්සට ඒමන ය බනදන්න ඕනනි වදිි නැට කිව ආදුරන්නේ පාරට චෛතතිය දැ භාගයක් පේනවා ලස්සනයි. ංකවුලමි කරගන්නඩ බැරුව ඉන්නේ මමත් ගේ ඇදවා ආදුරන්නේ දැන්ටිකා කමාරුවෙන් යන්නේ සිමෙන්තිමිටි පනක්තියනවා නිකන්තිබොත් ගල්වෙනවාන මං ආදුුරන්ට ගෙනල දෙන්නද සිමෙන්තිමිටි පනාක්තිව ලොකු දෙයක්නෙ මංකවා කොච්චරක්ද ගෙනල දෙෙන්ද ආදුුරන්නේ මට ගේඩ පුළුවන් ලොරික් නෑන දර ොරී ඇද මංකවාට පිස්සුතු මගේළ හඳකොට ලොරී යෙන්නේ යාළුවෙක්්‍ය ලොරියත් තියෙනවා එයා මංවා ගන මේ යාදුන මිනිියටිකක් ලෝබයි පන්ධක්වත් ඉල්ලයි ආන්දුරුමට පන්ඩාක් දෙන්න අද දවල් වුවෙන කොට මං ගෙනල බන්න මමත් ගොනාවගේ පන්ඩක් දුන්න චෛත්‍යයාදල කොත තියල දන් අවුදු අතරයි තාම සිමෙන්තිත් නෑ ලොරිියත් නෑ මිනිියත් නෑ බණදන්නවා බණටානුව ජීවත් වෙන්නේ නෑ. මොන වගේද ගුලාදනවා බුලේ ඉන්න නැති මී එෙක්වාග. ධාම්පා සල්යනවා දැම් බලන්නකු අපි තරන් බණධන්න ජාතියක් ලෝකනෑ දැන් වැඩියෝන්න ැ කල්පනා කරන අපේ ළමයි. ධම්පා සල්යානෝ ඇම එකක්ම කරනවා මොනවද පේ ළමයි දන්නේ. මොනවද මේ දැන් කරන්න. පිට රටටයන්නක. ට ගම පුංචි ලමයි පබවා උදේ දැකම ගුත්මොනිින් කියවාන පාරියානකොට දැක්කම මොනිින් ගාන් අපි කියනොද කාටරය සුබ උදෑසනක් ඉගැන්නුවද අපි ඒ පන්සිල් නෑ පාරියයානකට චුට්ටක් වැැදනොත් සොරි සොරි සොරිීසගත් අපි පාරගීලවඩයි මොකෝ කණ්ඩෝනද කියලා ඇද දවට අ්ඩත් දෙන්න තුන මා පාති. නෑතිච්චකම. නමුත් දන්නවා බන චරිාව නෑ එකනෙමේ මංගල සූතරද විශේසින් වදාලි දම්ම චරියාච බන ඉගනගෙන්න බණට අනුව ජීවත්තෙන්ද. තවත් පිරිසක් ඉන්නම් මොකක්ක් දන්නේ නෑ නමු ධාර්මිකෝ ජීවත්වෙන. බන දන්න ඉගෙනගෙන නෑ? ධම් පාසල් ගීලත්නෑ වෙන ආගංකාරය ත්තින්නවනි බනදන්න ඇැති වෙන ආගංකාරු අරියයට ගුණවත්තායි ඉන්නවා අනේ දන් දෙෙන වාසිල් රක්කිනවා අම්මතාතර සලකනවා එගලු බනදන්න පීයට ආගමික කටයුතු නැත්තම් ධාර්මික ජීවිතේ තුන්ගෙන කට්ටියක් ඉන්නවා බනදන්නෙත් නෑ ධර්මික ජීවත්තයෙන්නේෙ. ඉන්න මා පාරවගත් එලෝටත් නෑ මෙලෝටත් කිසි කමකට නැති චරිත උපන්නා අ ඉස්සර මිනිස්සු කියන් උපන්නට වැනිෙනවා කියලා කෙතේ බැන්ද පම්බයවා එලෝටත් නෑ මෙලෝටත් නෑ කිසි වැඩකටත් නෑ ගෙදරට වැඩකු නෑ පන්සල්ට වැඩකුරනෑ රට වැඩකුරනෑ පොලොටත් බරයි කිසි කමකටනෑ වෙ කට්ටිය බණ දන්නවා බනට අනුව ජීවත් වෙනවා. ඒම අයත් ඉන්නවා. නැතුවනෙමෙයි එක මදුරුවාකන්නේ ඔක්කෝ මදුරුවන්ගු මරන්න බෑන එකයිනෙ නමුත් ඔක්කෝ මදුරුවන්ට අපගේ පත්තුගරණන්නර රම ඔකොම.